नंदी को है कि नाम योजना आपको मैं कैंसल लेना खेल दी रहा मैं उसमें वाला करने वाली वाला तो है नहीं නාම යෝජනා එහෙම අවලංගු කරන්න කාටවත් බලයක් නැහැ. මැතිවරණ කොමිසම මේ ඡන්දය කල් දානවා තිබෙන්නේ යම් කිසි විදිහක ඉදිරි දිනයක් ප්‍රකාශ කරනවායි කියන විශ්වාසය ඇතුව. එතකොට මැතිවරණය කල් දාන නම් මූලික වශයෙන් මේ පනත සම්පූර්ණයෙන් වෙනස් කරන්න තිබෙනවා. ඉතින් එහෙම නැතුව නීතිය වෙනස් කරන්න පාර්ලිමේන්තුවට එන්නේ නැතුව කාගවත් උවමනාවට හෝ කාගවත් ඉල්ලීමකට මේ මැතිවරණ නාම යෝජනා අවලංගු කරන්න ඉඩක් නැහැ. ඒකට අනපනතක් ගේන තිබුණා. ඉතින් එහෙම පනතක් ගේනවා නම් අපි ඒක අභියෝගයට ලක් කරනවා. මොකද හේතුව මේ මැතිවරණය කල් දාන්න කිසිම හේතුවක් නැතුව තිබුණේ. ඒතර ආණ්ඩුව මේ සල්ලි නැහැ කියන ලේබලේ අලවගෙන මේක කල් දැම්මේ පරදිනවයි කියන එක ස්ථිර වශයෙන් දැනගෙන. ඒතර ආණ්ඩුව පරාජය වහගන්න කියලා මේ විදියට මැතිවරණය කල් දාලා මේ නාම යෝජනා තවලම් කරන්න හදනවා නම් ඒක මහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් උදුරා ගැනීමක්. අනිත් එක ආණ්ඩුකම් ව්‍යවස්ථාවෙන් රටේ ජනතාවට දාලා තිබෙන සර්වජන ඡන්ද බලය අහිමි කිරීමක්. ඒකට අපිට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. ඔබතුමාලා දැන් පුංචි ඡන්දය ලබා ගන්න කටයුතු කරනවා, ජනාධිපති වන්නයක් ගැන කතා කරනවා. නමුත් ආණ්ඩුව පැත්තෙන් කියවෙන්නේ ඉන්දියාවේ බලපෑම මත පළාත් සභා ඡන්දයක් කියන කතාවක් තියෙනවා. ඒ පළාත් සභා මැතිවරණය ආවත් අපි කැමති. මොකද පළාත් සභා මැතිවරණ කල් දාලා තිබෙන්නේ කිසිදු ආකාරයක සාධාරණ කාරණාවක් මත නෙවෙයිනේ. එවකට අග්‍රාමාත්‍යවරයා හැටියට හිටපු රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම ආණ්ඩුව ඉදිරිපත් කරපු සංශෝධනයක් නිසා තමයි මැතිවරණය නොපවත්වා ඉන්න සිදුවලා තිබෙන්නේ. මේක එක දවසක සංශෝධනයකින් මේක මැතිවරණේ පැවැත්වීම කරන්න පුළුවන්. ඒ කියන්නේ ආණ්ඩුව ඉදිරිපත් කරපු ඒ සංශෝධන පනත ඉල්ලාස් කර ගැනීම හරහා පළාත් සභා මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය මූලික පියවර ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී මේ මැතිවරණේ කල් දැමීම ආණ්ඩුව කළා නම් මැතිවරණේ ලබා දීමත් ආණ්ඩුව විසින්ම කරන්න ඕනේ. විශේෂයෙන්ම අපි කියන්න කැමති මේ මැතිවරණේ කල් දැමීමට ආණ්ඩුව ගත ක්‍රියාමාර්ගයට අපි එකඟත් නැහැ. මොකද රටේ ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් මැතිවරණයක් ජනතාවට ලබා දෙන්න තිබෙනවා නම් ඒ මැතිවරණය අනිවාර්යයෙන්ම උදුරා ගන්න කාටවත් ඉඩක් නැහැ. ඒක පළාත් සභා මැතිවරණ තියෙනවා අපි සූදානම්. අපි ආරාධනා කරන ආණ්ඩුවට ඉල්ලීමක් කරනවා අපි ආණ්ඩුවට තියන්න පළාත් සභා මැතිවරණේ. පළාත් පාලන මැතිවරණෙත් පැවැත්විය යුතුයි. හැබැයි පළාත් සභා මැතිවරණෙ තිබ්බත් අපි ලෑස්ති එක බාර ගන්න. විකාශන අධිකාරී පන්ත ක්‍රියාත්මක වුණොත් නාලිකා 33ක පැවැත්මට විශාල බලපෑමක් කියලා මාධ්‍ය වාර්තා කරනවා. ඉතාමත් පැහැදිලිව ආණ්ඩුව විකාශන අධිකාරී පනත ගෙනාවේ මාධ්‍යයේ කටවල් වහන්න කියන එක අපිට පිළිගන්න පුළුවන්. අපි මේ ළඟදී විද්‍යුත් මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් මුණ ගැහුණා. ඒ අයගේ අදහස් සුදහස් විමසුවා. ඒ හැමෝගෙමත් මතය විකාශන අධිකාරී පනත පිළිගන්න සූදානම් නැහැ කියන එක. මොකද මේකේ බරපතල කාරණා ගණනාවක් තිබෙනවා. එකක් මේ පනත සම්මත වෙලා මාස 6ක් ඇතුළත නැවත සියලුම විකාශන ඉල්ලුම් කරන්න ඕන, ආයතන ඉල්ලුම් කරන්න ඕන අලුත් ලයිසන් එකට. ඊළඟට අවුරුදු පතා ඒ ලයිසන් එක නැවත ලබා ගන්න ඕන. ඒක ප්‍රැක්ටිස් එකක් නෙවෙයි. එතකොට මේ හරහා මොකද්ද වෙන්නේ? විශාල මුදල් වියදම් කරලා හදන මාධ්‍ය ආයතන වලට ලොකු අවිනිශ්චිතතාවයක් ගොඩනගෙනවා. අනිත් එක ඒකෙන් වාරණයක් ඇති වෙනවා. ඒ කියන්නේ ප්‍රවෘත්ති වාරණය, ඊළඟට වැඩසටහන් වාරණය, ඒවා ඔක්කොම ආණ්ඩුවේ වුණාට සිදු නොවුනොත් ඊළඟ අවුරුද්දේ බලපත්‍රය දෙන්නේ නැහැ කියලා තර්ජනය කරන්න පුළුවන්. ඕනම වෙලාවක අවඩම් කරනවායි කියලා කියන්න පුළුවන්. ඉතින් මේකට පත්වන ඒ විකාශන අධිකාරියේ නිලධාරීනුත් සමාජිකයනුත් පත්වන ආකාරය පිළිබඳව අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. මොකද ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන අය තමයි පාර්ලිමේන්තු කාර්යක සභාව හරහා නැවතපත් කරන්නේ. ඉතින් ඒකේ අපිට පේනවා ලොකු ප්‍රශ්නයක්, ස්වාධීනත්වයක් නැහැ කෙලින්ම දේශපාලන අධිකාරියක් ගොඩනගන්න මේ උත්සාහ කරන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ විකාශන අධිකාරී පනත වගේ පනත් මේ මොහොතේ ගෙනීමට අවශ්‍ය නැහැ. ඒ වෙනුවට සමහර කාරණා පිළිබඳව නියාමනය කරගන්න ස්වයන් වාරණයක් ඇති කරගන්න පුළුවන්. ඔව් ඉතින් මේ විකාශ අධිකාරී පනත පවතින ආණ්ඩුවට වාසි වෙන විදිහට මේ කොහොමද කොට දෙන්නේ? ඒකට ඔබතුමාලා යම් මේකින් ආණ්ඩුව වලට පත්‍රිකාසක මේ පනත ගෙනාවොත් මොකද කරන්නේ? ඇත්තටම අපි මෙවැනි පනතක් ගේන්නේ නැහැ. මොකද විකාශන අධිකාරී පනතක් වුමනා නැහැ. අනපනත් ගණනාවක් තියෙනවා මේ රටේ. අපි හිතනවා නියාමනයේ සඳහා යම් කිසි විදියක එකඟ විය හැකි වැඩ පිළිවෙලකට එන්න පුළුවන්. දැන් අපි කියන්නේ විද්‍යුත් මාධ්‍ය, අනිත් මුද්‍රිත මාධ්‍ය, මේ මාධ්‍ය වල සේවය කරන සහ වැඩ කරන ප්‍රධානීන් මේ සියලු දෙනාම එකට එකතු වෙලා අපිට හදන්න පුළුවන් කාටත් පිළිගන්න පුළුවන් පොදු නියාමනයක්. ඒතකොට එහෙම නැතුව ආණ්ඩුව විසින් කල්පනා කරන නියාමනයක් විතරක් කරන්න උත්සාහ කරනවා කියලා කියන්නේ පැහැදිලිවම මේ නියාමන හරහා මාධ්‍යයේ කටවහන්න උත්සාහ කිරීමක් හැටියට අපි දකින්නේ. ඒකයි අපි මේකට විරුද්ධ අපි කිසිසේත් මෙවැනි පනතක් කවදාකවත් ඉදිරිපත් කරන්න සූදානමක් නැහැ. හැබැයි ආණ්ඩුව දැන් කියන්නේ සාකච්ඡා කරන්න පුළුවන් කියලා. හැබැයි මේක ගෙනාවේ එහෙම අදහසකට වඩා වෙනස් අදහසකින්. ඒ කියන්නේ ගෙනල්ලා දැන් මේක ඇනගත්තාම මේ වගේ කතා කියනවා. ඉතින් ඒක නිසා අපිට පිළිගන්න පුළුවන් කමක් නැහැ ආණ්ඩුවේ කතාව. මොකද ආණ්ඩුව හැම විටම විකාශන අධිකාරී පනතක් ගෙනෙන බවත් පිළිගන්න සූදානම් වුණේ නැහැනේ.
एक निकान साक्षात्कार करके योजना वितराई मेरे केटुम पटक वितराई मेरे किससे पनातक ने वही ओवर के खाता आंडू क्यों बनी है भाई अपील अंकर लाइब्रेरी तभी ना आंडू इधर पात करो मोली का केटुम पटक पनातक केटुम इधर पात कराने आंडू जिन्हें क्रियामार्ग आते कर उपील जाम तातु में शक्ति मत लाती ना आने ने सीमा लिही बीमिंग पावती ना मेरे ताते बुतमाला टूट गए पैर में बाधा वक्त नहीं मिले अपने किससे तेवा बाधा वक्त नहीं भाई මොකද රටේ මේ ඇති වෙලා තිබෙන తాවකාලික తత్వය හෝ తాවකාලික වෙනස්කම අපි හිතන්නේ ස්ථාවරව පවතී කියලා. මොකද දැන් අපිට කාරණා දෙකක් නිසානේ මේ සිද්ධ වෙලා තිබෙන එකක් අපි ණය ගෙවන්නේ නැහැ. දෙවෙනි කාරණේ අපි ආනයනය තහනම් කරලා තිබෙනවා. ওই මූලික වශයෙන් භාණ්ඩ වර්ග 300ක් නිදහස් කරා කියලා කිව්වත් විශාල භාණ්ඩ ප්‍රමාණයක් රටට ගෙන්වන්න දෙන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් වාහන වගේ දේවල්. එතකොට අපි ඒ වගේ දේවල් සම්පූර්ණයෙන්ම අත්හිටවලා තිබෙන්නේ. එතකොට එවැනි තත්වයක් මත తాවකාලිකව රුපියල ශක්තිමත් වුණා කියලා පෙන්වන්න පුළුවන්. හැබැයි ඒක ණය ගැවීම ආරම්භ කරපුවම සහ ආනයන සීමාවන් ලිහිල් කරපුවම බොහෝ විට වෙනස් වෙනවා. ඒ වෙනස් වීම හරහා රුපියලේ අව ප්‍රමාණය වීම ආපහු නැවත සිදු වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි අපිට පේන ආර්ථික විද්‍යාත්මක පදනම. ඉතින් ආණ්ඩුව දේශපාලන ගොණ්ඩු දම්මින් දේශපාලන න්‍යාය පත්‍ර ඉදිරිපත් කරමින් මහජනතාවට විවිධ කාරණා කියනවා. අපි කියනවා එහෙමනම් ඒ ලෝක වෙළඳපොලේ අඩුවෙන මිල ගණන් වලට සහනයක් රටේ ජනතාවට දෙන්න එපා. දැන් හොඳම උදාහරණෙ තෙල්. දැන් මේ වෙනකොට බොර තෙල් බැරලයක මිල 2019 මිලට වැටලා තිබෙනවා. එහෙමනම් 2019 මිලට සමානව ඒවා ලබා දෙන්න ආණ්ඩුව උනන්දු වෙන්න එපා. දැන් ආණ්ඩුව එහෙම උනන්දුවක් නැහැ. ඒසා රටේ ජනතාවට සහන දෙනවට අපි විරුද්ධ නැහැ. අර අනිවාර්යයෙන්ම රටේ ජනතාවට සහන දෙන්න ඕනේ. හැබැයි රටේ ජනතාවට බොරු කරන්න හොඳ නැහැ. ඉතින් මේ ආණ්ඩුව බොරුවෙන් තවදුරටත් යන්න උත්සාහ කරනවා කියලා අපිට දැනෙන්නේ. ලක් දෙරණ පුවතකට එහා කී රටගෙන කෙ කුමාක්